ඔන්න MSK එකෙන් මෙදා පාර අවුරුද්දට සුපිරිම සුපිරි වාසි දෙකක් බලමු එනම් PC build එක. වෙල්කම් කියලා ඔන්න අදත් පටන් ගන්නවා වීඩියෝ එක අද අපි ඉන්නේ MSK computer sitting ඔන්න සිංහල අලුත් අවුරුද්ද ළඟ එනවා ඉතින් අතේ මිටේ මුදල් තියන අයට ඔන්න PC එකක් එහෙම හොයනවා නම් හදා ගන්න මෙන්න ගෙනාව සුපිරි වාසියක් මේ තමයි GTX 760 2GB VGA කුත් ගහලා ඔන්න PC build එකක් අපි කරනවා රුපියල් 40000ක් වගේ බජට් එකකට ඉතින් වැදගත්ම දේ තමයි මෙතන තියෙන ඔයාලට මේකට offers දෙකක් හම්බ වෙනවා ඒ තමයි රුපියල් 10000ක වට්ටමක් ඔයාලා thumbnail එක බලන්න ඇති. ඒ වගේම මාස 6ක warranty එකක් මේ build එකට හම්බෙනවා. මාස 6ක් කිව්වහම දැන් ගොඩක් කට්ටිය බලනවා ඇති warranty එක extend කළාද කියලා. එහෙම නෙමෙයි මේ අප්‍රේල් මේ වීඩියෝ එක මම කරන්නේ සාමාන්‍යයෙන් අප්‍රේල් 2 වෙනිදා වගේ. ඒතර මේක channel එකට බොහෝ විට 4 වෙනිදා හෝ 3 වෙනිදා වගේ ආසන්න දවසක වැටේවි. අන්න එදා ඉඳන් අප්‍රේල් මාසේ ඉවර වෙනකල් ඔයා මේ build එක කරනවා නම් කලින් දීපිච්ච වොරන්ටි එක මාස 3යිනේ. ඔන්න ඒක extend කරලා මාස 6ක වොරන්ටි එකකුත් ඔන්න offer එකක් විදියට මේ build එකට හම්බෙනවා. ඉතින් මේ build එකන තවදුරටත් කතා කරොත් එහෙම මේ monitor එකයි ඉති වෙන්නේ නැහැ මේකට. මේ monitor එක වට ඕනනම් වෙනම ගන්න පුළුවන්. මේක රුපියල් 10000ක් විතර වෙන්නේ. PC build එක තමයි රුපියල් 40000ක් වෙන්නේ. රුපියල් 10000ක discount එකක් එක්ක. ඒ කියන්නේ මේකේ item price බැලුවොත් එහෙම රුපියල් 50000ක විතර cost එකක් එනවා. නමුත් offer එකක් විදියට රුපියල් 10000ක් අයින් වෙලා රුපියල් 40000ක් විතර තමයි මේ PC එක සම්පූර්ණයෙන්ම ඔයාගේ අතටපත් වෙන්නේ. ඉතින් මේකේ අපි item by item කතා කරොත් එහෙම මේක සාමාන්‍ය ටිකක් low budget gaming ඉලක්ක කරගෙන හදන PC build එකක්. ඉතින් මේකට අපි use කරන්නේ ගොඩක් කට්ටිය දන්න i5 3rd gen processor එක. ඉතින් i5 3rd gen processor එක කියලා කියන්නේ cores 4ක් වගේම threads 4ක් include වෙන සුපිරිම processor එකක්. ඉතින් මේ මේ ගැන තව වැඩිදුර විස්තර කරොත් එහෙම ඔය පොඩි පොඩි PC build ඒ කාලේ නම් අපි හදන්නේ විදිහින් i5 3rd gen තමයි ඕක තමයි හොඳම ඔප්ෂන් එක. ඉතින් ඔය 2019 20 වෙනකල් වගේ ආපු ගේම් ඇද ගන්න හොඳම භාණ්ඩයක් තමයි i5 3rd gen කියලා කියන්නේ. ඉතින් i5 3rd gen එකක් ඉතින් ඔයා ගහනවා නම් ඔකේ motherboard එක කොහොමත් i7 3rd gen වෙනකල් ලෝක අප්ග්‍රේඩ් කරන්නත් පුළුවන්. එහෙම වාසියකුත් තියෙනවා. ඉතින් ඒක ඕකටත් කියලා ඔන්න අපි motherboard එකේ දිහා අපි මේ build එකට use කරන්නේ Asus brand එකේ H61 motherboard එක. ඉතින් එතකොට මේකට RAM slot දෙකක් include වෙනවා SATA port 4ක් බලා ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් 8GB RAM දෙකක් වගේ නම් වැදුනම හොඳටම ඇති මේ වගේ එක බොහොමස් ගන්න 16GB RAM තියෙන හොඳටම ඇති. මොකද අපි use කරන card එකත් 2GB. ඒ නිසා 3rd 2GB වගේ RAM එහෙම අවශ්‍ය නැහැ. 8GB දෙකක් හොඳටම මේ වගේ build එකකට ප්‍රමාණවත්. ඉතින් මේ cool එක විදිහට අපි budget හදන හින්දා normal cool එකක් තමයි අපි CPU cool එකක් use කරන්නේ. ඉතින් RAM එක වැළුවොත් එහෙම ඔන්න mini RAM එකක් මේ තියෙන්නේ මේක Kingston brand එකේ 8GB DDR3 1600 MHz RAM එකක් තමයි මෙතනදී අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් main RAM දෙකක් වදිනවා නම් මේ build එකට වඩා හොඳයි. නමුත් අර budget කරන හින්දා අපිට එක RAM එකක් එක්ක තමයි මෙතනදී යන්න වෙන්නේ. ඉතින් මේ build එකේ තියෙන වැදගත්ම item එකට තමයි දැන් මේ එන්නේ. It is 760 2GB card එකක් තමයි මේ මගේ අතේ තියෙන්නේ. GTX 760 2GB DDR5. ඉතින් 760න් සාමාන්‍යයෙන් Far Cry 5 වගේ එකක්. එතනින් එහාට ගියාම ඔය Crysis 3, Assassin's Creed ඔය Unity වගේ වෙනකල්, Syndicate වගේ වෙනකල්, එතනින් එහාට ගියාම Battlefield එකේ Battlefield ඔය 3, 4 වගේ වෙනකල්, PUBG Mobile, Free Fire, COD Mobile වගේ game set එකක් පරණ game set එකක්ම මේකේ අද ගන්න පුළුවන්.
ඉතින් ඔය ප්‍රීමියර් ප්‍රෝ වගේ යූස් කරන්න ඉන්නවනම් ආදී 2018 16 වගේ පරණ වර්ෂන් එකක් දාලා වැඩක් කරගන්නත් පුළුවන් ෆොටෝෂොප් යූස් කරන්න පුළුවන් ඔය වගේ එඩිටින් සොෆ්ට්වෙයාත් මේකේ අද ගන්න හැකියාවක් තියෙනවා සාමාන්‍යයෙන් ලෝ බජට් PC බිල් එකක් එක හසඳලා බලනකොට ඔයාට හම්බෙන ගානත් එක්ක මේක වාසිය කියන එකයි මම කියන්නේ මොකද 40000ක් වගේ මුදලකට මේ සෙට් එක ගන්නවා කියන එක පට්ට වාසියක් අද කාලේ හැටියට ඉතින් ඔන්න GTX 700 2GB කාඩ් එකක් එක තමයි මේ බිල් එක යන්නේ වෙනද සාමාන්‍යයෙන් අපි 660 වගේ තමයි යූස් කරන්නේ. ඉතින් අද හිතුවා ඊට වඩා පර්ෆෝමන්ස් කාඩ් එකක් විදිහට 760 යූස් කරන්න. ඉතින් RDR2 වගේ එකක් වුණත් මේක ඇද ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ස්ටිම් පරණ වර්ෂන් එක සාමාන්‍යයෙන් ලෝ ග්‍රැෆික්ස් දාලා මේ කාඩ් එක ඇද ගන්න ඔයාලට හැකියාව තියෙනවා. ඊළඟට ඉතින් මේකට අපි යූස් කරන්න එක ස්ටෝරේජ් අයිටම් එකක් විතරයි. ඒ ස්ටෑන්ඩ් ඩිස්ක් එකක්. ඒ කියන්නේ අපි 128GB normal SSD එකක් විතරයි මේකට යූස් කරන්නේ. ඊළඟට පවර් සප්ලයි එක ඉදිරිය 500W normal power supply එකක් 500W මේකට යූස් කරනවා. ඉතින් කේසින් එක පොඩ්ඩක් මම තවදුරටත් ඔයාලට පෙන්වුවොත් එහෙම මෙන්න මේ ආකාරයට ඔයාලට පැහැදිලිව බලා ගන්න පුළුවන් මේක Windows දාලා on කරලා ගත්තාම අර flight කේසින් එක ඉස්සරහ RGB effect එකක් තියෙනවා. ඔයාලට අවශ්‍ය නම් back එකට තව 120mm fan එකක් මේකට set කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒක ඔයාගේ budget එකත් එක්ක ඔයාලට තියෙන වැඩක්. ඉතින් මේ බිල් එකට තමයි රුපියල් 40000කට වඩා හම්බෙන්නේ. මේකේ වෙබ් ප්‍රයිස් නැත්නම් අයිටම් ප්‍රයිස් බැලුවොත් රුපියල් 50000ක් වගේ cost වෙනවා. මේ අවුරුදු සීසන් එකට අප්‍රේල් 30 වෙනකල් මේ බිල් එකට ඔයාල රුපියල් 10000ක discount එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ මේ බිල් එක රුපියල් 40000යි වෙන්නේ. ඉතින් ඔයාලට අවශ්‍ය නම් මෙන්න මේ වගේ අඟල් 20ක මොන්ටර් එකක් මේ වගේ බිල් එකක එක යන එක හොඳයි. ඒක රුපියල් 10000ක් වගේ වෙන්නේ. ඒක අමතරව ගන්න වෙනවා. ඉතින් මේ වගේ බිල් එකකට 1080p සපෝට් කරන මොනිටර් කොහොමත් බෑ. බෑ කියන්නේ පුළුවන්. නමුත් ග්‍රැෆික් කාඩ් එකට එච්චර ලොකු දෙයක් කරන්න බෑ 1080p රිසොලූෂන් එකේ මේ වගේ කාඩ් එකක්. මොකද මේ කාඩ් එකෙන් NFS payback එක උනත් ඔයාලට අදගන්න පුළුවන් කිසිම ප්‍රශ්න නැතුව. මේ වගේ මොනිටර් එකක, ඒ කියන්නේ 900p මොනිටර් එකක ෆ්‍රේම්ස් 40ක් 50ක් 60ක් අතර ප්‍රමාණයක් අදගන්න පුළුවන්. කිසිම අවුලක් නැහැ. අර මොනිටරේ 1080p වුණොත් එහෙම ඒ රිසොලූෂන් එක නිසා පර්ෆෝමන්ස් අඩු වෙනවා කාඩ් එක දෙන ගේම්ස් වලදී. ඉතින් කියන්න ඕන දේවල් ඔක්කොම කියවුණා කියලා මම හිතුවා. ඔන්න ඔෆර් දෙකයි මාස 6ක් වොරන්ටි 10000ක ඩිස්කවුන්ට්. එහෙනම් අපි බලමු මේක බිල්ඩ් අප් වෙන විදිහ.